ও আপি গাড়িতে পাহাড়ে মা আরম্ভ করবো ইটা কালীন සිංදුවක් බලලිමු නේද අපි කම්මැලිකම යන්නත් එක්ක සිංදුවක් බලමු හැබැයි මේක ඉඳ ගන්න දෙයක් තියෙනවා මේ සිංදුවේ ඒක හොඳට හිතට ගන්න ඕන හොඳද හරි මම අපි බලමු යාලි කහසට ගිහින් හීනයක්ද එනම් පුතේ අපි ගණිතයේ පාඩමට සූදානම් වෙමු. ඔයාලා අඩු කිරීමේ පාඩමේ තමයි දැන් ඉන්නේ නේද? එකතු කිරීම පාඩම අවසන් කරලා ගෙදරදිත් මං පොඩි දෙයක් ඔයාලට කරන්න කියලා කිව්ව මතක ඇති. අර ගණක රාම සහ ගණක පෙතින් අඩු කරන්න නේද? ඒක ගෙදරදි කරලා බලන්න ඇති මම ටිකක් ලොකුවටත් මේ ගණක රාමුවක් සහ ගණක පෙතක් ඔයාලට එවලා ඇති. ඕනම් කපල කපලා නේද එහෙම අඩු කරන්නත් පුළුවන් මේ ඇඳලා ගොඩක් අය හොඳට ලස්සනට වැඩේ කරලා තිබුණා ගොඩක් අය ලස්සනට වැඩ කරලා තිබුණා හොඳේ හොඳයි පුතේ එහෙනම් අපි ඊළඟ අපි අපේ අඩු කිරීමේ කොටසට අපි යමු හරි ඔයාලට පෙන්නන්න තියෙන්නේ මේක හරි මෙන්න මේක බලන්න मुलिम पास आप उत्तर गाने में मेकट अंक एक दान सर तो उठा ही उदाहरण लिए लो ना दे कोटु ऑन ने कोटु आवश्यक ने सर ये अन्ना दे और निकाल लिया कर देख कर मेक लिया न तूने मेक करम सर वो ये उदा හරණ කියන කැලල ලියන ඕනද ඒක ඕනේ කොටු වටේ කොටුවක් තෝන්නේ නැහැ සමයක දියනන්ද 25 ඔව් 25 ආයෙත් මෙතන හිස් තැනක් තියාගන්න उत्तरे दाम वापी
යාගත්තා. හොඳයි පුතේ, අපි හිස්තැනේ පිළිතුර දාමු නේද? මෙතන හිස්කොටුවක් තියෙන, මේ හිස්කොටුව ඇතුලේ පිළිතුර දාන්න ඕන මෙතන. මේකෙත් එහෙමයි. හිස්කොටුවට එන්නේ සෙතල හෙන් 10ක් අඩු කරාම මේ මැද එකට එනවා. ආහා. සාර උත්තර කියන්නද? ආපියන් බලන්න. විසිපහෙන් 14ක් ඉවත් කළ විට කීයද කියන්නකෝ. 25න් 14ක් ඉවත් කළ විට 11යි. 11යි සර්. 11යි සර්. ඕනනම් අපිට මෙන්න මෙහෙම ලියලා බලන්නත් පුළුවන් මේක නේද? 25න් මෙයා මේ පැත්තට ලියලා හදන්නත් පුළුවන් නේ. 25න් 14ක් අඩු කරනවා. 5න් 4ක් 1යි. 2න් 1ක් 1යි. ඊට පස්සේ අපි ඒ පිළිතුර මෙතන ලියන්න පුළුවන් අපි 14 11යි. නේද? 11. 11 තියෙනවා නම් හරියට දාන්න. හොඳයි, අපි ඊළඟ ප්‍රශ්නේ බලමු. right, ඊළඟ ප්‍රශ්නේ 15න් 4ක් අඩු කරාම ඒක නම් ඉතිං උනස් පුළුවන්. ඔව්, 11යි. 11යි. 11. 11යි සර්. 12න් කීයක් අඩු කරාමද 10 එන්නේ? දෙකක්. දෙකක් අඩු කළ විට, දෙකක් අඩු කරාම තමයි 10 එන්නේ. 12න් දෙකක් අඩු කරාම තමයි 10 එන්නේ. සච්චේනු කී ඔක්කොම හරි. ආහා. සර්. right, එහෙනම් අපි ඊළඟට යමු. ඊළඟ එකට අපි යනවා. මෙන්න මෙතන තියෙන ප්‍රශ්න දෙකක් මේක කරමු. සෝයි පැත්තටම ඔය අතෙන් තියෙන මේ විදියටම ලියන්න ඕනද? ඔව්, මේ විදියටම ලියන්න ඕන. වටේ කොටු දෙක නම් ඕනේ නැහැ. කොටු අඳින්න අවශ්‍ය නැහැ. ලියන්න විතරයි ඕන. සරිවරයි කියන්නේද? ආපියන් සච්චෙනු කි පළවෙනි එකට කියන්න. සච්චෙනු කි පළවෙනි එකට කියන්න. ඩින් කියන්න. अड़ुकरा
උත්තර කියන්නේ විනිදු කියනවද? දහය හරි සනුපත් කියනවා. उत्तर बालमको अनीता उत्तर देंट कथाकर उत्तरे देखे ඕනම් මේක අපිට බෝල වලින් කරලා බලන්නත් පුළුවන් බෝල 6ක් අඳින්න ඕනම් බෝල 6ක් ඇඳ අපි කියන්නේ කැට 6ක් කියලා නේ දෙකක් ඉතුරු වෙන්නේ කීයක් කැපුවාමද කීයක් කැපුවාමද දෙකක් ඉතුරු වෙන්නේ හතරක් කැපුවාමනේ හතරක් කැපුව විට තමයි දෙකක් ඉතිරි වෙන්නේ ඒ කියන්නේ 6න් 4ක් ගියාම තමයි දෙක වෙන්නේ නේද ඉස්සයෙන් තිහෙන් කීයක් ගියාමද දෙක හැදෙන්නේ නැත්නම් දෙකෙන් කීයක් ගියාමද දෙක එන්නේ එකක් ගියාම නේද තුනෙන් බෝල තුනක් තියෙනවානේ 10 ඒවා තුනක් ඔය තියෙන්නේ ඒකෙන් එකක් කැපුණාම තමයි දෙකක් ඉතුරු වෙන්නේ මේ දෙකක් ඉතුරු වෙලා තියෙන්නේ එකක් කැපිලා ගියාම මේ කෙලින්ම බලන්න බෑ මේක නේද 36න් අඩු කරන්න බෑ නේද ඉස්සයෙන් බෑ අපි එක ස්ථානයේ මුලින්ම අඩු කර ගන්න ඕනේ ඊළඟට 10 ස්ථානෙ. ඒකනේ අපේ ක්‍රමේ. හොඳයි. 14 තියෙනවා නම් හරියක් දාන්න. දැන් ඔය ගණන් පහම හරිනම් තරුවක් දා ගන්න පුළුවන්. පහම හරියයි. සච්චිනුකගේ 5න් 5යි. සසනුමිගේ 5න් 5යි. හරි මේ පහම හරියයි තරුවක් දාගෙන පාට කරන්න තරුව පාට කරන්න ඔන්න අපි ඊළඟ ගණන් දෙකට යමු ගණන් ටිකට සේරෝ කලි යන්නද मेतन तीन गणम कर मेकटअंक मेक देख मेक तुन लिया लिया उत्तर गण लिया विलायानव उत्तर गण उत्तर इतर हर एना हदन कटती है सर पोते लिए लदा हदन नौना ओ पोते आडू आडू करले बलान हैडाई अकुरु लियान ने पामे अकुरु दहाई दहाई हता
प्रमाण अड़वे इतना मे विद्य उत्तरे उत्तर मुलिम उत्तर तुन मारे साधा उत्तरे उत्तरे अवसर उत्तरे ज्ञान से उत्तरे उत्तरे दहाय दासेन उत्तरे हतर हतर सर सर देवमी किया දහයෙන් හතක් අඩු කරාම 11යි 35න් 25ක් අඩු කරාම 10යි 16න් 12ක් අඩු කරාම 4යි 4යි නව කියන්නේ නව කියන්නේ 18න් හතක් අඩු කරාම 11යි 25න් 35ක් අඩු කරාම 6යි 16න් 12ක් අඩු කරාම 4යි कल्पना
දහටෙන් හතක් අඩු කරහම 11යි. ඔව්. 25න් දෙකක් අඩු කරහම 23යි. ප්‍රශ්න තියෙන්නේ මේ චෙනුගේ 25න් 35ක් අඩු කරන්න බෑනේ. 25 කියන්නේ අඩු ගාණක්. අඩු ගාණකින් වැඩි ගාණක් කොහොමද අඩු කරන්නේ? දැන් ඔයා ගාව තියෙනවා ජම්බු ගෙඩි 3ක්. මල්ලි ගාව තියෙන ජම්බු ගෙඩි 5ක්. දැන් ඔයාගේ ගාව තියෙන ජම්බු ගෙඩි 3ෙන් මල්ලිගේ ජම්බු ගෙඩි 5 අඩු කරන්න බෑනේ. නේද? තව කල්පනා කරලා බලන්න එතන. හරි ඔය ඩිල් මි කියන්න. දහටෙන් හතක් අඩු කරාම 11යි. 25න් දෙකක් අඩු කරාම 23යි. 10න් 12ක් අඩු කරාම 4යි. මේ ගොඩක් අයගේ වරදින්නේ දෙවනි ගණන. දෙවනි ගණන තමයි ගොඩක් අය වැරදිලා තියෙන්නේ. 11යි 35න් 25ක් 10යි. 10න් 12ක් 4යි. හරි වාගේ මේ බලමු 90ස්. හොඳයි. එහෙනම් ඔහම බෝඩ් එකට එනවා. රයිට් අපි බලමු නේද ඒක තුටක් දෙවනි ගාන තමයි ටිකක් ගැටලුවක් තියෙන්නේ වගේ නේද? රයිට් පළවෙනි එකේ තියෙන පුතේ ඒක නම් ලේසි වෙල්ලු ගෙඩි 18ක් තිබුණාලු. ඒන 7ක් යාළුවෙකුට දුන්නා. 18න් 7ක් අඩු කරමු. නේද? 18න් 7ක්. 8න් 7ක් අඩු කරාම 1යි මේක එහෙම තියෙනවා. 11යි නේද? 11යි. ඒක පුළුවන්. අද දෙවනි එක බලමු. ඒ කණ්ඩායම රැස් කළ ලකුණු සංඛ්‍යාව 25යි. ඔන්න ඒ කියන කණ්ඩායම රැස් කළ ලකුණු සංඛ්‍යාව 25. මම මේකට උටා පොඩි චිත්‍රයක් අඳිනවා. අහ බලාගෙන ඉන්න. මෙන්න ඉන්න ඒ කණ්ඩායම. මේ කට්ටිය රැස් කළ ලකුණු. ඒ කියන්නේ අපිට මොකද තරගයක්. අපි හිතමු මේ ක්‍රිකට් තරගයක් කියලා. ඒ කියන කණ්ඩායම ලකුණු 25ක් ගත්තලු. ප්‍රෙස් කරා කියන්නේ ගත්තා. B කණ්ඩායම. B කියලා කණ්ඩායමක් හිටියා. ඒ කණ්ඩායම රැස් කළ ලකුණු ගාන 35යි. ඔව් මේ කට්ටිය 35ක් අරගෙන මේ කට්ටිය 25ක් අරගෙන. අහන්නේ මොකද්ද? කණ්ඩායම් දෙකේම මේ කණ්ඩායම් දෙකක් තියෙන එකයි දෙකයි. නේ? කණ්ඩායම් දෙකෙහි ලකුණු සමාන වීමට ඒ කණ්ඩායම තව කීයක් ගන්න ඕනද කියලා තමයි අහන්නේ. ඔව් මේකට සමාන වෙන්න නම් 35ට 35 කරගන්න නම් ඒ කියන කණ්ඩායම තව කීයක් රැස් කරන්න ඕනද? තව ලකුණු කීයක් රැස් කරන්න? ඔව් 35ක් කීයක් ඕනද? 10. තව 10යි. නේද? ඒක හොයාගන්නේ කොහොමද? මේ 35න් 25ක් අඩු කරාම ඒක ලැබෙනවා. නේද?
විශාල සංඛ්‍යාවෙන් කුඩා සංඛ්‍යාව අඩු කරන්න ඕන. විශාල සංඛ්‍යාව සංඛ්‍යාව. 35 න් 25ක් අඩු කරලා බලමු. 5න් 5ක් 0.3 න් 2ක් 2යි. උත්තරේ 10යි එහෙනම්. නේද? 25න් 35ක් අඩු කරන්න බෑ ඒක ඔයාලා දන්නවනේ. එතකොට වැරදි. ආයි 3 उत्तरे මගේ පින්තූර පොතේ පින්තූර 16ක් කලවන්න පුළුවන්. හැබැයි මගේ ළඟ තියෙන පින්තූර ගන්න 12යි. පින්තූර පොතේ සම්පූර්ණ කරන්න නම් මට තව පින්තූර කීයක් ඕන වෙනවද? 4ක්. 5න් 12ක් අඩු කරලා බලනවා. 4ක් ඕන. 4ක්. පින්තූර 4ක් ඕන. හොඳයි. ඔන්න හරි 3ක් දාගන්න එහෙනම්. එතකොට ඕක ලියාගන්න සර්. ඕ ලියාගන්න. ලියාගත්ත සර්. कर නේද? ඔබ මෙන්න මම ප්‍රශ්නයක් දෙනවා. ඕනම් පොඩි මාතෘකාවක් ලියා ගන්න. ගණක රාමුව ඇසුරෙන් විසඳුම් गणक रामु एसुएन विसंदम तिस्साएन यंगाना पाडुकरण उत्तरे विसी देखा इन्नो मेका मदान्नो ने गणक रामु आप करेंगे अड़क एक वर्ण ताक्रम आती है मैं तीसरा एन बीसी देखा आडू कर रहा हूँ मैं कोटुंग टेने एक लेबे ना ये ना आप ही गान कर रहा हूँ ये पुत्र पेन्ना ना और तीसरा है नहीं दाहाए वा तूना है नहीं दाहाए वा तूना ये ना तीसरा है नहीं इक्के वा हाय है गणक दाल सर गणक राम गणक राम तीसरा बोल दाल बोल दागण गणक दागण तीसरा पेन्ना
දැන් අඩු කරන්න ඕන 22 නේද 22 අඩු කරනකොට මේ පෙතන පිළිතුර ලැබෙනවා මේ කොටුවට එන පිළිතුර ලැබෙනවා ආව් සාදු කිරීමේ ලකුණ දාන්න නැද්ද හරි අඩු කරනවයි කියන්නේ බෝල අයින් කරන නේද ඝනක අයින් කරන ඝනක රාමුවේ ඝනක අයින් කරන මුලින්ම අපි එකේවා අයින් කරමු එකේවා දෙකක් අයින් කරන්න ඕන එකේවා හයෙන් එකේවා දෙකක් අපි මෙතන ඝනක දෙකක් ඉවත් කරන්න ඝනක රාමු තියෙන කට්ටිය ඉවත් කරන්න අපි නැති අය මේ කපමුනේ කපනවා කියන්නේ අයින් කරනවා කියන එක නේද ඕන දෙකක් ඇපුවා दहा එකේවා හතරක් ඉතු. හයෙන් හතරක් දෙකයි තුනෙන් එකක් දෙකයි. ඔන්නෝයි විදියට ඉතින් නේද අඩු කිරීම අමාරු නම් ඝනක රාමුවක් යොදා ගන්න පුළුවන් ඝනක රාමුවක් යොදාගෙන කරන්නත් පුළුවන්. නේද? දැන් සමහරු ගණන් කරනකොට අඬ අඬ ගණන් කරන්න. ගණන් හදන්න. ඒ කියන අමාරුයි අඬ අඬ හදන්න ඕනේ නැනේ බොරුවට නේද අන්නේ වෙලාවට මොකද කරන්න ඕලා අඬන්න ඕනේ ඝනක රාමුවක් අරගෙන ඒකේන හදන්න ඔය ක්‍රමයට නේ අඩු කරනවා කියන්නේ අයින් කරනවා උත්තරේ 14යි කරලා බලුවනේ හරි එහෙනම් පුතේ ඝනක රාමුව ඇසුරෙන් හදන්න ගැටලු ටිකක් මම ඔයාලා දීලා තියෙන්නේ නේද ගැටලු ටිකක් දීලා තියෙන්නේ මේ සතිය අපි මේ ටික කරා මේ අපි බලමු තව ටිකක් දෙන්නම් මම ඔයාලට එවන්නම් ගෙදර වැඩක් විදියට කොහොමද දිනපතා ගෙදර වැඩක් තියෙනවා ඔයාලට හොඳේ දිනපතා පැවරුමක් තිබෙනවා එතකොට මේ පැවරුම දිනපතාම ඒ වැඩේ කරන්න ඕන උදේට හරි හවසට හරි පේපර් එකක් දැම්මොත් ඒවත් කරන්න නේ ටියුබ් දැම්මොත් ඒවත් කරන්න හරි එහෙනම් අපේ ගණිතයේ පාඩමත් අද මෙතනින් අවසන් කර